මේක දැනට සති දෙකකට තිබුණ තත්වයට වඩා ලොකු වෙනසක් මම නම් බලා දකින්නේ නැහැ. නමුත් මේ තත්වය ඉදිරියට යන එක වැඩි වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ චර්යාව රටාවන් මත. ඇත්තටම අපිට අර 60ට වැඩි අයට එන්නද දෙන්න අපි ප්‍රමාද වුණාද? අපිට කොතන හරි වැරදුනාද? කිසිම ප්‍රමාදයක් උනේ නැහැ. ප්‍රමාදයේ උනේ එන්නත් ලබා ගැනීමට අපිට තිබිච්ච අපහසුතාවය. එන්නත් ලබා දීමට පොරොන්දු වුණු ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහසත් වුණා මේ එන්නත් අපි බලාපොරොත්තු වන සංඛ්‍යාවලින් ලබා දීම. ජනගහණයෙන් 120ක් පමණ ආවරණය වෙන පරිදි එන්නත් මිලියන 4.5ක පමණ ප්‍රමාණයක් අපිට ලබා දීමට එම ආයතන කටයුතු කරලා තිබුණා. ඒ කටයුත්තේදී ඒ ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වුණා සෑම කාර්තුවකම මිලියන 1.5 බැගින් එන්නත ලබා ලැබෙයිවි කියන එක. අපේ පාලනයෙන් තොර හේතු මත පළමු කාර්තුවේ අපිට ලැබුණේ 264,000ක් පමණයි. ඒ වගේම ඉතිරි මේ වෙනකොටත් ලැබිලා තියෙන ඉතා සීමිත සංඛ්‍යාවක්. අපි පැහැදිලිවම කියන්නේ එන්නත් අපිට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා නම් මේ එන්නත් ප්‍රමාණය මේක දවසකින් දෙකකින් අහලා ඉවර කරන්න අපේ සෞඛ්‍ය සේවයට හැකියාව තියෙනවා. මේක තියෙන්නේ අපිට එන්නත් හැම විටම ලැබෙන්නේ ඉතාම සීමිත තොග හැටියට. ඉතින් මේ තොග කළමනාකරණයකින් කටයුතු කරනකොට එක්තරා ප්‍රදේශයකට ලැබෙන්නේ බොහෝ විට අපි බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. ඒ තත්ත්වය නිසා තමයි ඉතාමත් කරුණාවෙන් ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ මේකට පොර කන්න එපා. ඒක හරහා වෙන්නේ හානිකර තත්ත්වයක්. ඒ තත්ත්වය වළක්වලා මොකද සියලු දෙනාටම ඉදිරියේදී කොහොම හෝ මේ එන්නත ලබා දීමයි සෞඛ්‍ය අංශයේ පරමාර්ථය.